නමෝ බුද්ධාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. තාරුණ්‍යට මග කියන සදහම් කතිකාව දෙනිත. සුපුරුදු පරිදි අපි ගිය සතිය වගේම මේ සතියත් දෙනිත වැඩසටහනින් ඔබ හමු වෙන්නේ මංගල කාරණයක් පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු අරගෙන. ඉතින් ඒ දහම් පණිවිඩය දෙන්න උතුම් ධර්ම දානය පිණිස අපේ ස්වාමින් වහන්සේ අදත් අනුකම්පාවෙන්ම ධර්මාසනයට වැඩම කළා. වන්දනා කළ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. එවගේම ඉතාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේකින් ඉල්ලා සිටිනවා අපිට අද තවත් මංගල කාරණයක් පිළිබඳව තොරතුරු එවගේම දහම් කරුණු දැනගන්න අවස්ථාව තියෙන නිසා අපට අනුකම්පාවෙන් කියා දෙන්න ස්වාමීනි. නමෝ බුද්ධාය. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. පින්වත් විමල්, අපි භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය මංගල සූත්‍රය ගැන කතා කරන්නේ. දෙවියන්ටත් ප්‍රශ්නයක් වෙච්ච, මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් වෙච්ච මේ දේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව පිළිවෙලකට විසඳලා දෙනවා. සමහර විට මේ මංගල සූත්‍ර දේශනාව හුදුට කියවුවොත් ඒ සූත්‍ර දේශනාව තුළ මෙලොව ජය ගැනීම පිණිස සියල්ල තියෙනවා, පරලොව ජය ගැනීම පිණිස සියල්ල තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ කියලා දෙන උපදෙස් පිළිපැද්දොත්, මේ සූත්‍ර දේශනාවේ කියන කාරණා තමන්ගේ ජීවිතයට පුරුදු කරගත්තොත්, ඒ දහම පුරුදු කරගත්තොත්, ඒ කාන්තෙන් ඒ කෙනා මොකද වෙන්නේ, අනිවාර්යයෙන්ම මේ අමාමහ නිවන සාක්ෂාත් කරන පින්වන්තෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නිවන පිණිසම හේතු වෙන මංගල කාරණා දේශනා කළා තියෙනවා. ඒක මේ ජීවිතෙත් යහපත පිණිස පවතිනවා, මරණින් මත්තේ ජීවිතයටත් යහපත පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා නිවන පිණිස පවා පවතිනවා. දැන් මේ ගත්තොත් එහෙම, දැන් පළවෙනියටම මංගල කාරණාවේදී කියන්නේ අපි ගත්තොත් එහෙම, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පඬිතු ඇසුරු කරන්න, බාලු ඇසුරු කරන්න එපා කියලා. ඒතර එතනින්ම නිවන් මඟ පටන් ගන්නවා. මොකද ඕනෑම කෙනෙක් පඬිතෙක් ඇසුරු කරනකොට, ඒ සත්පුරුෂ දහම් මඟ කියලා දෙන කෙනෙක් ඇසුරු කරනකොට, ඒ කෙනා ඒ කාන්තයෙන්ම නිවන් මඟ කරා යනවා. බාලයෙක් වුණත් කලක් යනකොට එයා පඬිතෙක් වෙනවා. බාලේ ඇසුරු කරන එක නවත්තපු ගමන් අර දුෂ්චරිතෙන් එයා ඈත් වෙනවා, සුචරිතේ කරා ළඟා වෙනවා. ආන් එතකොට එයාගේ ජීවිතයේ සැපවත් වෙනද. එතන ඉඳලා ඉදිරියට කතා කරපු හැම මංගල කාරණයකදීම බුදුරජාණන්සේ මෙලොව ජීවිතයේ යහපත් වෙන හැටි ගැනත් කතා කරන්න, ඒ වගේම පරලොව ජීවිතයටත් ඉලක්ක කරගෙන තමයි මංගල කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඇත්තම කතාව විමල්, මේ එක කාරණාවක් අරගෙන බුද්ධ දේශනා ගලපන්න ගියොත් එහෙම එක මංගල කාරණයක් ගැන කියන්න අවුරුද්දක් දෙකක් යයි. එච්චරට සූත්‍ර දේශනා ඇසුරු කරගෙන, දහම් කාරණා ඇසුරු කරගෙන, බුදුරජාණන්සේගේ බුද්ධ චරිතය ඇසුරු කරගෙන, ජාතක කතා, එතකොට ඒ ධම්මපදයේ ගාථා හැමදේම ඇසුරු කරගෙන මේ මංගල කාරණා නානා විදියට පැහැදිලි කර හැකි බුදුරජාණන්සේ දේශනා කරපු විදියට. ඒ නිසා මේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මංගල කාරණා කීපය ඇතුළත් ගාථාවෙන් පටන් ගන්න. දානංච ධම්ම චරියාච ඥාත කානංච සංගහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තම. ඒ ගාථාවේ තේරුම තමයි දම්පැන් පිදීමද, දහම තුල හැසිරීමද, නෑයන්ට සැලකීමද, නිවැරදි දේ කිරීමද, මේවා උතුම් මංගල කරුණය. එහෙනම් දම්පැන් දෙනවා කියන එක මංගල කාරණයක්. ඒ වගේම දහම තුල හැසිරෙනවා කියන එකත් මංගල කාරණයක්. නෑයන්ට සලකන එකත් මංගල කාරණයක්. නිවැරදි දේ කිරීමත් මංගල කාරණයක්. ඒතර එහෙනම් මේ කාරණා ඔක්කොම මංගල කාරණා. ජීවිතයට යහපත සැපේ පිණිස පවතිනවා. දැන් විමල්, රටේ ලෝකේ තියෙන ප්‍රශ්නේ මේවා මේ මිනිස්සුන්ට දැනිලා නැතුව නෙවෙයි, මේවා තේරුම් ගන්න ප්‍රඥාව නැතිකම. ඊළඟට මේවා පැහැදිලි කරලා දෙන්න, සරලව කියලා දෙන්න ගුරුවරයෙක් හිටපු නැති එක. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරලා කියලා දෙන්න ඕනේ. මොකද මේ කාලේ ඉන්නේ හීන ධාතුවේ මිනිස්සු. ඒතර පටන් ගන්න හටගන්න හීන ප්‍රතිඵල. අපිට මහ වීරියක් නැහැ.
අපිට මහා වීරියක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් යසෝදරා වගේ උත්තමාවියක් දැක්කාම. ඒ උත්තමාවිය හේතු කරගෙන අසංකීය කල්ප ලක්ෂ 4ක්ම පිටිපස්සෙන් එනවා අත් නොහැර. ඒ උත්තමාවිය නොහිටින්න භාග්‍යතුන් වහන්සේට අසංකීය කල්ප ලක්ෂ 8ක් හෝ 16ක් පෙරම් පුරන්න වෙනවා කියනවා. දැනට අපි ගත්තොත් එහෙම මේ බිරිඳකගේ ස්වභාවය තේරුම් අරගෙන ස්වාමියාගේ ස්වභාවය තේරුම් අරගෙන ඒ ස්වාමියාගේ දේවල් ඉවසගෙන ස්වාමියාගේ අඩුපාඩුත් හදාගෙන නිවන් මාගේ ගමන් කරන්න ධර්මයේ හැසිරෙන්න ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන කාන්තාව ටික දෙනයි. චුට්ට ඇත්තන් ඔන්න ඩිවෝස් වෙනවා කියලා දීගයත ඇරලා යනවා. චුට්ට ඇත්තන් ප්‍රශ්න ඇති කරගත්තාම ඔන් අයින් වෙලා යනවා. දැන් මේ දේශනාවට ඉස්සරලා ජෝඩුවක් ආවා. ඒ ජෝඩුව ඇවිල්ලා මට කියනවා මේ ස්වාමීන් වහන්සේ හම්බෙන්න ආයි. මොකද්ද කියලා අහපුවම කියනවා මේ බිරිඳ විවාහ වෙන්න ඉස්සරලා වැරදි කාම සේවනය කරලා තිබ්බලු යාළුවන්ගේ ඇසුරේ. කියන්නේ යාළු වෙලා ඉන්න කාලේ. ඊට පස්සේ පස්සේ කාලෙක ඒ වැරද්ද වෙලා තියෙනවා දැනගෙනම මං මේ බිරිඳට ගොඩක් ආදරය කරන නිසාම වැරද්ද කමන්නේ හදාගන්න පුළුවන් කියලා මම බිරිඳව විවාහ කරගත්තා. හැබැයි එතනදී ලස්සන කාරණයක් කිව්වා. මම අහවල් සර්ගේ පන්ති ගියා කිව්වා. ඒ සර් අපිට ධර්ම කියලා දුන්නා කිව්වා. ඒ සර් අපිට සත්පුරුෂයෙක් කිව්වා. ඒ ගුරුතුමා නිසා බොහෝ දෙනා පැවිදි වෙලා ඉන්නවා කිව්වා. ඉතින් එතකොට ඒ ඇසුරේ අපිට හිතන්න පුළුවන් වුණා. මං කල්පනා කළා මේ ගෑනු ළමයා අතහැරියොත් තවත් මේකෙල්ල අමාරු වෙටන නිසා මං විවාහ කරගන්නවා, වරදට සමාව දෙනවා, මෙයාට රැකවරණය සලසනවා කියලා හිතාගෙන ඉන්නකොට ස්වාමීනි අද මේ ආවෙත් මීට දින 5-6කට ඉස්සෙල්ලා බැඳලා අවුරුද්දයි ආයෙත් නෝනට මෙහෙම අදහසක් ඇවිල්ලා වැරදි වැඩක් වෙලා. ඉතින් ආවේ අසපුවට ස්වාමීන් වහන්සේ හම්බෙලා ඇයි මෙහෙම වෙන්නේ මොකද්ද කියලා කතා කරගන්න. සංසාරේ බැඳීමක් නිසාද කොහෙද මම මෙයාව අතාරින්න කැමතිත් නැහැ මේ ජීවිතේදී. උදව් කරලා ධර්මයට අරගෙන නිවැරදි කරගන්න අදහසක් මගේ තියෙනවා කියලා. කරුණු කාරණා බලපුවම මේ දුව කියනවා ස්වාමීනි මට කවුරු හරි දැක්කම රාග සිතිවිලි පහළ වෙනවා. ඒ කෙනා එක්ක මේ ලිංගික හැසිරීම පවත්වන්න තරම් හිතෙනවා කියනවා. එතකොට මට මාව පාලනය කරගන්න බෑ කියනවා. ඒ නිසා මං කරන්නේ ඒ වෙලාවට මොකක් හරි උපායක් වෙදලා ඒ වැඩේ කරගන්න උත්සාහ කරනවා. එහෙම වුණාම තමයි මට අර්බුදෙන්නේ. ඉතින් දත්මිටි කාලා වීරිය යොදලා තමයි බේරෙන්නේ කියනවා. ඉතින් අවුරුද්ද පුරාවටම හැබැයි ස්වාමීනි එක වතාවයි වැරදුනේ කියනවා. ඒකත් මහා දේවල් සිද්ධ වුන්නේ ඒත් වැරදි වෙන්න ගියා කිව්වා. ඉතින් මං කොහොමද මගහැරෙන්නේ කියලා දුවගේ විස්තර අහලා බලපුවාම ඒක විමල් මේ අමුතුම කතාවක්. ඒ ළමයාගේ කැමැත්තට වඩා එතන තියෙන්නේ ඒ ළමයාගේ ශරීරය ඇතුලේ ඒ ළමයාගේ කාමය අනුභව කරන්ඩ ඇඟට වෙහිච්ච අමනුස්සයෙක් ඉන්නවා. කොන්ද රිදෙනවා කිව්වා, ඔළුව රිදෙනවා කිව්වා, බඩ ඇතුළ කියතකින් කපනවා වගේ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ හරියට තරහ යනවා කිව්වා, හිතාගන්න බැරි විදියට රාගසිත පහළ වෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා හැමදාම මේ මස්මාළු කන්න හිතෙනවා කිව්වා. ඒ වගේ අසනීප තොගයක් තියෙනවා කිව්වා. ඊළඟට බුදුන් වඳින්න හිතෙන්නේ නැහැ කිව්වා. පින්දහම් කරන්න හිතෙන්නේ නැහැ කිව්වා. බුද්ධ වන්දනා කරන්න පිරිත් කරන්න යනකොට මේ අතපය වෙවුලනවා කිව්වා. එතකොට ওই කාරණා ගලපලා බලපුවම මේ අමනුෂ්‍යෝ ඇඟේ ඉන්න වැහිච්ච කෙනෙක්ගේ ස්වභාවය තියෙනවා. ඒතර අපි අහලා තියෙන දේ ඔය ලොකු ස්වාමීන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා මේ ඔය Facebook එක YouTube එක වගේ එක මහරෑ අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා නම් ඔය නරක දේවල් බලන්න යනකොට ඒවාට ආස කරන අමනුෂ්‍යෝ ඇඟට වැහෙනවා කියනවා. මං කවදිත මේ දුවට සමහර විට තමන්ගේ ගමේ තමන්ගේ ආච්චි අම්මා නැන්ද මාම කවුරු හරි කෙනෙක් හොඳට ඔය නරක වැඩ කරලා මිය යනවා. පෙරේතියක් වෙනවා. සමහරවිට එයා මෙයාගේ ඇඟට ඇවිල්ලා මෙයාගේ මනස ආක්‍රමණය කරලා මෙයාගෙන් අර අත්දැකීම විඳින්න උත්සාහ කරනවා. එතන මෙයාගේ කඳ පාවිච්චි වෙනවා වෙන කෙනෙක් ඒ අත්දැකීම විඳිනවා. ආන් එහෙම. ඊළඟට කිව්වා මේ අහුවෙන්නෙත් නැක නූලෙන් බේරෙනවා කොමර කිව්වා. මං කල්පනා කරා මේක එහෙනම් මේ ගෑනු ළමයාගේ අවශ්‍යතාවයට නෙවෙයි අමනුස්සෙක් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා නිකන් සැක පහල කළා. ඊට පස්සේ මං ඇහුවාම ඒත් මේ දුව පසුතැවෙනවද පසිකානේ ස්වාමීනි මේ සිද්ධිය වුණාට පස්සේ මං ඉතින් පශ්චත්තාප වෙනවා කිව්වා. එතකොට මං කිව්වා ඉතින් ඒකට කළ යුතු දේ එහෙමනම් අපි මේ පිරිත් ටිකක් කියලා මහා සෑය වැඳලා දින 7ක් මහා සෑය වැඳලා ආටානාටි පිරිත කියලා ඔය
මාතර කට්ටණින්ටවත් එහෙම නැත්නම් ඉන්දියාවේ කට්ටණින්ටවත් වැඩි බාර දෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟ තෙරුවන් සරණ ගියපු සිල් රකින අයට උපකාර කරනවා කියලා වෛශ්‍රවණ දෙවිය පොරොන්දු වෙච්ච නිසා දෙන්නම ඇවිල්ලා දවස් 7ක් මහසෑය වැඳලා පිරිත් කියලා ආතානාති කියලා මේ ප්‍රශ්නේ වෛශ්‍රවණ දෙවියන්ට කියන්න උපකාර ලැබෙයි කියලා. ඉතින් දෙන්න කැමති වෙලා ගියා උපකාර ගන්නා කියන අදහසෙන්. ඉතින් විමල් මේ කාරණාවෙදී අපි මේ කිව්වේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පුරුදු කරනකොට ඒ දේශනාව හරියට පිළිපදිනකොට ඒ අයට යහපත සැපේ සැලසෙනවා. යහපත සැපේ සැලසෙනවා. ඉතින් ඒ නිසා අපි මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ ගාථාවේ තියෙන විදිහට මේ මංගල කාරණේ මේ සත්පුරුස ඇසුර නිසා යහපත් ඇසුර නිසා මොකද වෙන්නේ මේ මංගල කාරණා ජීවිතේට සිද්ධෙනවා. මෙලවත් රැකෙනවා පරලොවත් රැකෙනවා. ඉතින් භාග්‍යතුන් හරි මේ දේශනාවේදී කියනවා මේ දානංච ධම්මචර්යාච. එතන තියෙනවා දන් දෙනවා කියන එක මංගල කාරණයක් කියලා. ඉතින් විමල් බුද්ධාදී උතුමන් බුදුරජාණන් වහන්සේලා අතීතයේ හිටපු බුදුරජාණන් වහන්සේලා වර්තමානයේ බුදුවරු අනාගතයේ ලෝකෙ පහළ වෙන බුදුවරු පසේ බුදුරජාණන් වහන්සේලා මහරහත් උතුමන් වහන්සේලා එතකොට අනෙකුත් මාර්ගඵලලාභීන් සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ පඬිතයෝ සියලු දෙනා විමල් දානය කියලා කියන්නේ සුන්දර දෙයක් කියලා වර්ණනා කරලා තියෙනවා. කිසිම කෙනෙක් මේ දානය හොඳ නෑ කියලා බැහැර කරලා නෑ කියනවා. ඒක මංගල කාරණයක් විදිහට සලකන්නේ ඒකයි. දන් දෙනවා කියන එක මේ නිවන් මගට පිවිසෙන්න හේතුවක් වෙනවා. දන් දෙනවා කියන එක නිර්වාණයට පිවිසෙන්න හේතුවක් වෙනවා. අපි දන් දෙන්න ඕනේන්නේ චිත්තාලංකාරය පිණිස කියනවා. දන් දෙන්න ඕනේන්නේ චිත්තාලංකාරය පිණිස කියනවා. එතකොට අපි තතු දේ අත්හරිනවා. අපි ගව තියෙන දේ අතාරිනවා. අතහැරලා අපි මොකද වෙන්නේ? අත්හැරීම පුරුදු කරනවා. ගොරෝසුවට අහු වෙන දේ, අපේ ගෙදර තියෙන යම් යම් දේවල්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස විදියට ඒව පූජා කරනවා. පූජා කළා අත්හැරීම පුරුදු වෙනවා. එහෙම අත්හරින්න අත්හරින්න විමල් ඒ කෙනාට ඊට වඩා බරපතල දේවල් අත්හරින එකට පුරුදු වෙනවා. ටික 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 ටික. ඒතර දන් දීම කියලා කියන්නේ අත්හැරීම. ඉතින් මේ අත්හරින්න අත්හරින්න මොකද වෙන්නේ? චිත්තාලංකාරය පිණිස කියලා උන් පූජා කරනවා. අපි තුම කන දෙයක් පූජා කරනවා කියලා. ඊළඟ අඳින දෙයක්, ගමනක් යන මොනවා හරි පූජා කරනවා චිත්තාලංකාරය පිණිස. ඉතින් මොකද්ද මේ දන් දුන්නාම සිතාලංකාර වෙනවා කියන්නේ? දන් දුන්නාම මෙහෙම වෙනවා. දැන් ඔන්න සිත වෙන්නේ චිත්තාලංකාරය ඇති වෙන්නේ දානයක් දීලා හිතනවා මේ රාග ద్వේස මෝහ දුරුවීම පිණිස මේ පින හේතු වේවා කියලා නිවන් දැකීම පිණිස මේ පින හේතු වේවා කියලා හිතාගෙන දන් දෙනවා. එහෙනම් දානේ අරමුණ මොකද්ද? කණ්ඩ ලැබෙන එකට නෙවෙයි. දැන් මේ අපේ ගෙවල් වල මිනිස්සු මේ සීවලී මහ රහතන් වහන්සේගේ ෆොටෝ එක ගහගෙන තියාගෙන ඉන්නවා ගෙයින් එළියට යනකොට පේන්න. ඒ කියන්නේ අද බඩු මලු ගේන්න ලැබේවා, හොඳට ලැබේවා කියලා හිතාගෙන ෆොටෝ එක ගහගෙන තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ලැබෙන අය අතර අග්‍ර වුණ අසීවලී මහරහතන් වහන්සේ. දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. අපි දන්නේ උන්වහන්සේගේ පුණ්‍ය සංස්කාරෙත් දැන් අනිත්‍ය වෙලා ගිහිල්ලා. දැන් උන්වහන්සේගේ ෆොටෝ එක තියාගත්තා කියලා මොකද වෙන්නේ? ඒ ගෙදර මිනිස්සුන්ට කන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට ලැබෙන්න යම් ප්‍රතිපදාවක් පුරුදු කළාද? ආංගේදී පුරුදු කළොත් නම් ගෙදරේ උන්ට ලැබෙනවා. එතකොට ෆොටෝ එක ගහගත්තොත් ලැබෙනවනේ. ඉතින් එහෙනම් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ෆොටෝ එක ගහගෙන දිවස් ලැබේවා කියලා හිතනවා. මුගලම් මහරහතන් වහන්සේගේ ෆොටෝ එක ගහගෙන උඩින් යන්න, ඉරුදියෙන් යන්න ලැබේවා කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැනේ. එහෙම නෙවෙයි. ඒ දේ ලබන්න ප්‍රතිපදාවක් පුරුදු කරන්නේ. ආංගේ ප්‍රතිපදාව පුරුදු කරපුවාම ලබන්න සුදුසු වෙන උන්වහන්සේලාට තරම් ලැබෙන්නේ නැති වෙයි. ඒත් එපමණ නැතත් යම් පමණක් හරි ලැබෙන්න හේතු වෙයි. ඒකට උන්වහන්සේලාට තරම් ලැබෙනවා නම් කොහොමද ලැබෙන්නේ? උන්වහන්සේලා ඒ දුන්න යම් දවසක් තියනවාද ආන් එදා උන්වහන්සේලාගේ හිතේ යම් පැහැදීමක් බුදුරජාණන් ගැන, ධර්මය ගැන, සංඝයා ගැන තිබුණාද? මිත්‍යා දෘෂ්ටි 100%ක් බැහැර කරලා ඊළඟට හොඳ සීලයක ඉඳලා දන් දුන්නද? ඒ විදිහටම දානි දුන්නොත්, ඒ විදිහටම නැතත් ළඟ අහල පහල පිනක් හරි රැස්
වෙනවා. එතකොට එහෙම නැතුව සීවලි මහරහතන් වහන්සේගේ ෆොටෝ එක ගහගෙන තිබ්බා කියලා ඒ ගෙදර මිනිස්සුන්ට හම්බෙන්නේ. ඒක නිකන් ඒ ගෙදර මිනිස්සුන්ගේ බඩජාරිකම පේන කාරණයක් නේද? ඒ නිසා මොකද කරන්නේ? අපි සීවලි මහරහතන් වහන්සේ කරපු පින අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට සීවලි මහරහතන් වහන්සේ කරපු දේ පුරුදු කරන්න ඕනේ. මොකද්ද කරපු දේ? දඬු වෙල්ලෑවක් පූජා කරපේක. මහා දෙයක් පූජා කළා නැහැ. දඬු වෙල්ලෑවක් පූජා කළා. ආන්ගේ දානේ හේතු කරගෙන තමයි සීවලි මහරහතන් වහන්සේ ලැබෙන අයතර අග්‍ර වුණේ. හැබැයි උන්වහන්සේ දඬු වෙල්ලෑවක් පූජා කරේ මීපැණි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි, නිවන සාක්ෂාත් කරන අදහසෙන්. එතකොට මොකද උනේ? දන් දුන්න නිසා උන්වහන්සේගේ හිත රාගයෙන් දුරු වුණා, ද්වේෂය දුරු වුණා, මෝහය දුරු වුණා. රාග, ද්වේෂ, මෝහ නැති නිසා හිත ලස්සන වුණා, හිත අලංකාර වුණා. එහෙනම් චිත්තාලංකාරයේ පිණිස දන් දෙනවා කියන්නේ රාගය නැති සිතක් ලැබේවා, ද්වේෂය නැති සිතක් ලැබේවා, මෝහය නැති සිතක් ලැබේවා, ලස්සන සිතක් ලැබේවා කියලා ආං දානෙ දෙනවා. ඒ කියන්නේ නිවන ලැබේවා කියලා දන් දෙනවා. ආං ඒක මංගල කාරණයක්. එනම මේ දානය හේතු කරගෙන පිරිනිවන් පෑමක් දක්වා පුණ්‍ය සංස්කාර හදාගන්න පුළුවන්. ඒකයි ඒකට මංගල කාරණයක් කියන්නේ. එනිසා අපි ඒක ටිකක් කීපයක් කතා කරමු. මොකද වෙන්නේ? එතකොට මේ මිනිස්සුන්ට අඩුගානේ මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියමුකෝ. අඩුගානේ ඊළඟ ජීවිතේවත්, අඩුමතරමේ ගෞතම බුද්ධ ශාසනයේදීවත් පිරිනිවන් පාන ක්‍රමයක්, අඩුමතරමේ සෝතාපන්නවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න පුළුවන් නම් අපි උත්සාහ කරමු ඒ කාරණේට. අපි මේ ස්වාමීන් වහන්සේකින් දැනගන්නේ දානය කියන මාතෘකාව. මීට කලිමුත් අපි දෙනිත වැඩසටහන විවිධ තැන්වල දානය ගැන කතා කරලා තිනවා. මේක කතා කරන්න සම්මා සම්බුද්ධ ශාසනයක මහ විශාල මාතෘකාවක්, බොහෝ සූත්‍ර ගණනාවක් තියෙනවා දානය පිළිබඳව ස්වාමීන් වහන්සේකින් දැනගන්නවා නම්. නමුත් අපි කාලයත් එක්ක කළමනාකරණය කරගෙන ස්වාමීන් වහන්සේකින් දැනගත යුතුම විශේෂ කරුණු කීපයක් දැනගමු. විරාමයෙන් පස්සේ ස්වාමීන් වහන්සේකින් අපි අහනවා. ඒක විරාමයෙන් පස්සෙම කියන්න. පළමු විරාමයේ නිමා වෙන වෙලාවේ අපි අර ස්වාමීන් වහන්සේකින් අහනවා කියලා කිව්වනේ කාරණය දානය සම්බන්ධව. මේක තමයි ස්වාමීනි අහන කාරණේ. මේ දැන් මේ පුරුදු කළ යුතු දානේ වරද්ද ගන්න තැන් තමයි ස්වාමීනි අපේ සමාජයේ වැඩි. ඒ කියන්නේ අපේ සමාජය කියලා කිව්වේ මේ ගිහි සමාජයේ. ඒකෙදි ස්වාමීනි අපිට ඇහිලා තියෙනවා සමහර ලාවට අපෝ කුණ්ඩ දෙනවට වැඩිය හොඳයි බලු කපුරු දාන්නේ දෙනවනම්. එහෙම කියලා කියන අවස්ථා තියෙනවා. මේ දානේ දෙන්න සුදුස්සෝ නුසුදුස්සෝ තෝරන්න ඕනිද? කොහොමද ස්වාමීනි මේ දානේ පටන් ගන්නෙ? විමල්, එතනදී භාග්‍යතුන් වහන්සේගෙන් කොසල් රජුරු අහනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මේ දානේ කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස කියලා. ඒකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උතනදී කාරණා දෙකක් තියෙනවා කියන එකක්. කාටද දානේ දෙන්න ඕන කියන එකත්, ඊළඟ එක කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියන එකත්. ඒකට විමල් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, පින්වත ඔබගේ හිත පහදින්නේ කාටද? එතෙන්ට දෙන්න කෙනා. බලු කපුටන්ට හිත පැහැදුනොත් බලු කපුටන්ට දෙන්න කියනවා. වැඩි හිටියන් ගැන හිත පැහැදුනොත් වැඩි හිටියන්ට දෙන්න කියනවා. අපි හිතමුකෝ ගඟේ ඉන්න මාළුන් ගැන හිත පැහැදුනොත් උන්ට දෙන්න කියනවා. ඊළඟට අපි හිතමුකෝ ආබාධිත පිරිසක් ගැන හිත පැහැදුනොත් එතෙන්ට දෙන්න කියනවා. ශ්‍රමණයන්ට හිත පැහැදුනොත් ශ්‍රමණයන්ට, නිගණ්ඨයන්ට හිත පැහැදුනොත් නිගණ්ඨයන්ට. ඒ වගේ හිත පහදින්නේ කොතෙන්ටද රජතුමනි? ඒ අයට දෙන්න කියනවා. හැබැයි රජතුමනි, දෙන දානේ මහත්ඵල මහානිසංස බව තීරණය වෙන්න නම්, දානේ මහත්ඵල මහානිසංස වෙන්න නම් සංඝයාටම පුදන්න ඕන කියලා. සංඝයාටම. ඒතකොට මෙයා සතෙකුට දුන්නොත්, එක සතෙකුට අපි යමක් දුන්නොත් ඒ සතාට දුන්නු පිනට ආනිසංස 100යි කියනවා. ආත්ම 100ක් විපාක දෙනවා නෙවෙයි, මරි ඊයේ පෙරේද දැක්ක පෝස්ට් එක ආත්ම 100ක් ඒ පින විපාක දෙනවා කියලා. ආත්ම 100ක් නෙවෙයි, ආනිසංස 100ක් තියෙනවා. ඊළඟට මේ සීල් රකින්නෙත් නැති, සීලෙකුත් නැති, තිසරණෙත් නැති කෙනෙකුට දුන්නොත් ආනිසංස 1000යි කියනවා. තිසරණෙත් නැහැ හැබැයි සීලය රකින කෙනෙක් ඉන්නවා, එයාට දුන්නොත් ආනිසංස 100000යි කියනවා. තිසරණෙත් තියෙන, සීලෙත් රකින කෙනෙකුට දුන්නොත් ආනිසංස 100000000යි කියනවා. එනම් ඔය සීල් රකින උපාසකම්මෙකුට වගේ, උපාසක මිනිස්සෙකුට වගේ දුන්නොත් ආනිසංස 100000000යි කියනවා.
සංඝයා උදෙසා දුන්නොත් අසංකේයයි අප්පමේයයි කියන ප්‍රමාණ කරන්න බෑ කියනවා. එතකොටදී ඔය විමල් ඔය ප්‍රශ්න එනවා දැන් මෙන්න මෙහෙම. අනේ ඉතින් දැන් කාලේ ඉන්න හාමුදුරුන්ට දෙනවට වඩා හොඳයි මේ මේ වෙන කාටට දෙනවා කියන එක තමයි ඔබ ඇහුවේ. එතනදී බුදුරජාණන් දේශනා කරනවා දානි පූජා කරනකොට අනාගතයේ දවසක ලෝකෙ පහළ වෙනවා කියනවා මේ කාසාව කණ්ඩක කියලා භික්ෂුවක්. ඒ කාසාව කණ්ඩක කියන භික්ෂුව කහපාට නූලක් අතේ බැඳගෙන ඉන්නේ කියනවා. ගිහි ගෙදර වාසය කරනවා වගේමයි ගෑනු ඉන්නවා ළමයි ඉන්නවා කුඹුරු වැඩ කරනවා රස්සා කරනවා එහෙම කරගෙන හාමුදුරු කෙනෙක් කියලා පැවතෙන්නේ නූලක් කහපාට තියෙන නිසා කියනවා. එතන කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා සංඝ පරපුර සිහි කරගෙන අතීතයේ වැඩ සිටපු අනාගතයේ ලෝ පහළ වන වර්තමානයේ වැඩ ඉන්න මහා සංඝයා උදෙසා මේ දානේ පූජා කරමි පූජා වේවා කියලා සිව්පසෙන් උපස්ථාන කරනවා නම් ආන් ඒ කෙනා සාරිපුත්යන් පිදුවාහා සමාන පින් රැස් වෙනවා. සාරිපුත්තයන්ට දුන්නා සමාන මහා සංඝයාටම පිදුවාහ සමාන පින් රැස් වෙනවා කියනවා. මොකද එයාගේ හිතේ තියෙන චේතනාවත් එක්ක. ඒ නිසා ඒ අනාගත කාසාව කණ්ඩක භික්ෂුව කියන එක තාම ලෝකෙ පහළ වෙලා නැහැ. එහෙම සලකුණු වෙනවා. ඒ වුණාට තාම පහළ වෙලා නැහැ ඒ භික්ෂුව තාම. වර්තමාන වෙනකොට ලෝකේ වැඩ ඉන්න සංඝයා බොහෝම සුන්දරයි. සිල්වත් ගුණවත් කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ පොඩි පොඩි වැරදි කරනවා ඇති යම් යම් වැරදි කරනවා ඇති සමහරට බරපතල වැරදිත් වෙලා ඇති. ඒත් එහෙම වුණාම ඒ අය බුද්ධ ශාසනය තුල පිහිටන්නේ. එයාලා විසික්ක වෙනවා එළියට. හරියට මහමුදේ මලකුණු රඳන්නේ නැහැ වගේ අයින් වෙලාම යනවා. ඒ නිසා පැවිද්දා කියලා කියන්නේ ශාසන ප්‍රතිපදාව තුල ඉන්න කෙනාට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනාට නිවන් මග්ග තුල හැසිරෙන කෙනාට රාග ද්වේෂ මොහ දුරුකරන්න අල්පක හරි උත්සාහයක් තියෙනවනේ. ආන් ඒ කෙනාටනේ පැවිද්ද කියන්නේ සංඝයාටයි තියෙන්නේ. ඉතින් ආන් ඒ සංඝයාට දුන්නොත් මහත්ඵලයි මහානිසංසය අසංකේයයි අප්පමේ. ඒ නිසා ඔබට තියෙන්නේ ගිහිය විදියට විමල් ස්වාමීන් වහන්සේලාගේ අඩුපාඩු හොයන්න නැතුව සීලයේ පමන හොයන්න නැතුව සාරිපුත්ත මහා මොග්ගල්ලාන පරපුර සිහි කරගෙන දෙන්න. ඒක බලු කපුටු දාණයට වඩා අනන්ත අප්‍රමාණ පින් රැස් වෙනවා. ඒ බල්ලන්ට කපුටන්ට දෙන්න එපා කියනෝ නෙමෙයි දෙන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ සංඝයාට දුන්නොත් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. දෙන්න ඕනි කොහොමද ස්වාමීනි? දැන් සමහර වෙලාවට බොහොම ෂණිකව දෙන්න වෙනවා. සමහර වෙලාවට කලින් සැලසුම් කරලා දානයක් දෙන්න වෙනවා. ඒ කොහොමද උනත් දෙන්න ඕනි කොහොමද ස්වාමීනි? විමල් එතනදී දැන් දානය ගැන කිව්වොත් දැන් කාල දාන කියලා තියෙනවා. කාල දාන කියලා කාල දාන පහක් තියෙනවා. ඒ තමයි අපේ ගෙදරට ෂණිකව වැඩපු සංඝයාට, ආගන්තුකව වැඩපු සංඝයාට ඕන දම්පැන් දෙනවා කියන තියෙන දෙයක්. දෙන ප්‍රමාණය අනුව නෙමෙයි විමල් පින රැස් වෙන්නේ. දෙන වෙලාවේ අපි තුල කොච්චරක් බුදුරජාණන්සේගේ ගැන ගෞරවය තියෙනවද, කොච්චරක් ධර්මයේ ගැන ගෞරවය තියෙනවද, කොච්චරක් සංඝයා ගැන පැහැදිලාද කියන ප්‍රමාණය මත දෙන්නේ පිට්ටුවක් වෙන්නත් පුළුවන්, දෙන්නේ කෝටි ගාණක් වෙන්නත් පුළුවන්. පින රැස් වෙන විදිය තීරණය වෙන්නේ දෙන ප්‍රමාණයට නෙවෙයි, දෙන වෙලාවේ හිතේ තියෙන පැහැදීමට. දැන් ඔය අපි ගත්තොත් එහෙම ලංකාවේනේ අපි හිතන්නේ නිකන් ප්‍රායෝගික බෞද්ධයෝ ඉන්නවා කියලා. බහුතරයක් ඒ බෞද්ධයෝ ඉන්න අතරෙනුත් බහුතරයක් දන් දෙනවා. හැබැයි පින චුට්ටයි රැස් වෙනවා. ඇයි? එයාලා දාන දෙන වෙලාව වෙනකොට දැන් අපි වාසපූල වුණත් අපි දකිනවා අම්මලා තාත්තලා එක කතා කරනවා දාන දෙන්න එනවා බණත් අහනවා අවුරුදු ගණන්. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයි. එයාලා කර්ම කර්මඵල අදහන ගමන් වචනෙට කටපාඩමට එයාලා අපලපලාපලත් පුරුදු කරනවා. කර්ම කර්මඵල පාඩම් කරලා අපලපලාපල පුරුදු කරනවා. එතකොට වෙන්න ඕනන්නේ කර්ම කර්මඵලත් පුරුදු කරන්න එපැයි අපලපලාපල අතෑරලා. එතකොට එයාලා මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්නවා. කේන්දර බලනවා, නැකත් කරනවා, අවුරුදු චාරිත්‍ර සමරනවා, ඒ වගේම මිත්‍යා දෘෂ්ටික එක එක දෙලි කරනවා. ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියනවා. ඊළඟට ඒක එක අර ඔය අන්‍යාගමිකයෝ බණ කියනවනේ. දැන් කවි සින්දු හරහා අන්‍යාගමිකයෝ කවි සින්දු හරහා බණ කියනකොට ඒ වහන්න යනවා. ඉතින් ඒ මිනිස්සයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවනම්
ධර්මයේ සංගය ගැන පැහැදීමක් තියෙනවා නම් ඔච්චර මේ බුද්ධ ශාසනය හරහා මිනිස්සුන්ට යහපතක් සිතක් සලසන්න කැමති නම් අර පියතුමාට පුළුවන්නේ ආන් ඒ පල්ලිය අතෑරලා ඒ ආගම අතෑරලා ඇවිල්ලා ප්‍රසිද්ධිය වේදිකාවක මහානායක ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ගෙන්නගෙන කෙස් බාලා අරහත් දජේ පැලඳගෙන පැවිදි වෙලා කියනවා බුදුගුණ කමක් නැහැනේ එහෙම නොකියා මේ කරන්නේ මේ බුද්ධ ශාසනයට අනතුරක්. ඒක මේ අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ කරන්නේ කවි කීකේ බුද්ධ ශාසනයට අනතුරක් කරනවා. අමරදේව මහත්තයාගේ කවිය කොහෙද බුද්ධ දේශනා? ගුණදාස කපුගේ මහත්තයාගේ දේශ කවියක කොහෙද බුද්ධ දේශනා? එහෙම තියෙනවා පුංචි පුංචි කාරණා. ඒක කවිය ලිව්වේ ඒකට නෙවෙයි. එතකොට සූත්‍ර දේශනාවලනේ බුද්ධ දේශනාව තියෙන්නේ. කවි හැව්වට සින්දු හැව්වට මේ බුදුන් දකින්න බෑනේ. ධම දැක්කොත්නේ බුදුන් දකින්න හදන්නේ. මේ හදන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඉතුරු වෙච්ච උන් ටිකත් කොහේදෝ පැත්තකට දක්කගෙන යන්න. කොහේදෝ පැත්තක. එතුම මේ ලංකාවේ මිනිසුන්ට බුදු ගුණ කිව්වට වෙන වෙන රටවල් වලට ගිහිල්ලා අපේ මිනිස්සු හොයාගෙන කතෝලික ආගම ගැන කියන්නේ. ඉතින් එතකොට ඒ මිනිස්සුෝ කරන දේ පස්සේ ඔහේ යන්නේ ශ්‍රද්ධාව නැති නිසා, සරණ නැති නිසා. සරණක් තිබ්බනම් හාමුදුරුවන්ගෙන් බණ අහනවා මිසක් පල්ලියේ පාදර්ගෙන් බණ අහන්න යනවා නේද? ආන් සරණේ ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ. බුදුරජාණන් ගැන පැහැදීමේ අඩුවක්, ධර්මයේ සංගයා ගැන පැහැදීමේ අඩුවක්. ඒකට හේතුව බණ අහපු නැති එකක්. සංගයාව සත්පුරුෂයන්ව ඇසුරු කරපු නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා විමල් අපි කොච්චර ශ්‍රද්ධාවන්තද එච්චර පින් රැස් වෙනවා. දෙන දේ ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. ඒකයි පිට්ටුවක් පූජා කරපු අම්මා දෙව්ලොව යන්නත්, ලොරි ගණන් පූජා කරපු කෙනා සමහර පෙරේත ලෝකයේ අපායේ උපදින්නත් හේතු වෙන්නේ ඒක නිසා. කෙනෙක් දෙන වෙලාවට ඒ දෙන දේ කොච්චර පැහැදීමකින් දෙනවද? මිත්‍යා දෘෂ්ටි බැහැර කරලා කර්ම කර්මඵල අදාගෙන දෙනවද? මහත්ඵලයි මහානිසංසයි කියන. ඒතර ගෙදරකට ආපු වෙලාවට දුන්නාම මහත්ඵල මහානිසංස පින් රැස් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඔන්න ගමන් කරන භික්ෂුවට දන් දුන්නාම මහත්ඵල මහානිසංස පින් රැස් වෙනවා. ඒකත් කාල දානයක්. ගිලන් භික්ෂුවට දෙන දානේ කාල දානයක් වෙනවා. ගිලන් භික්ෂුවට දෙන දානේ කාල දානයක් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඔය අලුත් සහල් අලුත් පළතුරු පූජා කරන එක කාල දානයක් කියලා කියනවා. ඒ වගේ මේ විදිහට කාල දාන පහක් තියෙනවා. ඒතර කාල දානයක පින මහත්ඵලයි මහානිසංසයි බලවත් වැඩි කියනවා අනික් දානයකට වඩා කාල දානයේ පින. ඊළඟට ඒ විදිහට පින් දහම් කරගන්න පුළුවන් කියනවා. ඊළඟට ගමික භික්ෂුවට දෙන දානේ ගමයි යන භික්ෂුවට දෙනවන්නේ. දැන් මේවා මේ මිනිස්සුන්ට ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්. බත් එක සංඝයාට පූජා කරලා බස් එකට වඩින කැන්ටිමෙන් බනිස් ගෙඩියක් කාලා ඉන්න පුළුවන්. දවල්ට උන කෑවා කියලා මේ මැරිලා වැටෙන්නේ නෑ. හැබැයි අර සුන්දර පින කරගන්න පුළුවන්. ඒත් සංඝයා වඩින බස් එකේ මොකද වෙන්නේ? මිනිස්සු 53ක් හිටියට එක්කෙනෙකුටවත් බත් එක පූජා කරගන්න හිත් පහළ වෙන්නේ නැත්තේ ඒ මිනිස්සුන්ට සංසාරේ දානේ පුරුදු නැති නිසා, පින් කරගන්න වාසනාව නැති නිසා, සත්පුරුෂ ඇසුර නැති නිසා, සරණ නැති නිසා. පාසලේ හාමුදුරුවෝ උගන්වනවා ළමයි 3000ක් ඉන්නවා, බත් පැකට් 3000ක් තිබ්බට පින්වත් විමල් හරි අවාසනාවන්තයි. එක ළමෙක්වත් බත් පැකට් එක හාමුදුරන්ට පූජා කරගන්න තරම් පිනක් නැත්තේ සසරේ පුරුදු නැ දානේ දීලා. ලෝභසිත ජයගන්න දක්ෂ නැ. ඒකනේ බුදුරජාණන් දේශනා කරන්නේ ආන් දන් දෙනවා කියන එකත් හරියට යුද්ධයක් වගේ කියනවා. දන් දෙනවා කියන එක යුද්ධයක් වගේ කියනවා. නිකමට හිතන්නකෝ විමල්, දිට්ඨ ධම්ම වේදිනිය විපාකයක් ගැන මං කියන්නම්කෝ. ඒක හරි සුන්දර කතාවක්නේ. ඔන්න ඒකට මේ ඔබතුමත් අදාළයි. එතකොට මොකද වෙන්නේ? ඔන්න මෙහි ඔය දෙනත වැඩසටහන කරනකොට සංගයාට පුටු තියෙනවා. හැබැයි නිවේදකතුමාට පුටු නැහැ. ඉතින් ඔය එක එක කෑලි එක එක ඒවා උස්සගෙන ඇවිල්ලා තමයි රෙදි වලින් වට කරලා තමයි ඔන්න ඉඳගන්න අවස්ථාව තිබුණේ. මොකක් හරි කරුමකට මං දවසක් විමලට කිව්ව මතක ඇති, මේක මෙහෙම වෙන්නේ අනිවාර්යෙන් සංගයාට ආසන පූජ කරලා නැහැ. ඒකයි මේ පුටු හම්බෙන්නේ නැත්තේ. යන යන තැන ඉඳගන්න හම්බෙන්නේ නැහැ. හම්බෙන පුටුවත් එක්ක සවුත්තුයි කියලා. ඊට පස්සේ අනේ බලන්න ඒ ජීවිතේට දහම ගලප ගන්න හැටි කියන්නේ. ඔන්න ටික දවසකට පස්සේ ගිහිල්ලා විමල් අර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවට පුටු සෙට් එකක් පූජා කළා. පුදුමේ කියන්නේ දිට්ඨ ධම්ම වේදිනියයි කියන්නේ.
අද පුටුවක් තියෙනවා, කුෂන් කරපු කොට්ටයක් තියෙනවා, සුපිරි එකක්. ඒතකොට මේ ජීවිතේම විපාක දානෙ හිත පහදවගෙන සංඝයාට කීකරු වුණා කියන දේ ඇහුවා, අහලා හිටන් කුෂන් එකක් පූජා කරපු පිනට, පුටුවක් පූජා කරපින්ද සුවසේ බණහන්ට පුටුවක් පූජා කරපේකට මම කියන බණ සුවසේ ඉඳගෙන අහලා ඒ ධර්මදේශනාව, ඒ සාකච්ඡාව මෙහෙවන්න පවා අවස්ථාව ලැබුණා නේද? ආන් බලන්න ඒ ditth dhamma vedaniya pina මේ ජීවිතේම විපාක දෙනවා. පහසුවෙන් වැඩින්ට, පහසුවෙන් බණහන්ද, අසුන් පූජා කරපු පිනට ආන් පහසුවෙන් බණහන්ද, පහසුවෙන් ඉන්න ආසන හම්බ වෙනවා. ඉතින් අපිට ආයේ තව මොනවද උදාහරණනේ? ඒ වගේ අපි දානය කියන එක බොහෝම සතුටෙන් කරන්න ඕන එක, යුද්ධයක් වගේ. ඊළඟට කාල දාන වගේම දන් දුන්නටම බෑ. සමහරු දාන දෙන්න ඇවිල්ලා අපාය යනවා විමා. ඇයි ඒ? දෙන දානේ අසත්පුරුෂ දානයක් නිසා. අවුරුදු 12ක් එක දිගට දාන දුන්න දවල්ට අන්තිමට ගෙදරට ආපු ස්වාමින්වහන්සේ, එකම ස්වාමින්වහන්සේ පුතා විදියට සලකගෙන දාන දුන්නේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ මිනිස්සයා අවුරුදු 12ක් දාන දීලා එක දවසක් මණික්කාරයෙක් ගෙනාපු මණිකක් දැකලා මොකද වෙන්නේ? මේක මේ හාමුදුරුවෝ ගත්තා කියලා හිතාගෙන හාමුදුරුවන්ගේ ඔළුවේ පුලණුවක් ගැට ගහලා පොල්ලක් දාලා ඔළුව හිර කරලා ලේ පයින්කම් හිර කරලා ගාලා බැනලා සැර කළා. දැන් මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක්. අවුරුදු 12ක් දුන්න දානෙයි එක දවසක් ගහපු ගැහිල්ලයි අතරේ ඉස්සර උනේ එක දවසක් ගහපු එක. දානෙ යට ගියා ඒ පින. මොකද උනේ? දානෙ දීපු නෝනා දෙව්ලොව ගියා මැරිලා. අර ඔළුව ගැට ගහලා විනාඩි 5ක් ගහන්න ඇති උනා. පාරවල් 7-8ක් ගහන්න ඇති. ඔළුවේ චිටි චිටි ගාලා හිර කරන්න ඇති. චුට්ටක් රිදෙන්න ඇති අරුණාසට. උන්නාන්සේ පිරිනිවන් පෑවා. අර වඩු බාස් මොකද උනේ? අර රත්තරම් වැඩ කරන මිනිස්සයා මොකද උනේ? ඔන්න නිරේ පැහෙන්න ගියා. තාමත් පැහෙන ඇති රහතන් වහන්සේට කරපු වැඩේට. එනම් විමල් දානෙ දුන්නට බෑ. හිත රැකගෙන දන් දෙන්න ඕනේ. ඒ නිසා දානේ දෙනකොට අනුතුරු කරගන්න නැතුව දාන දෙන හැටි කියලා දෙන්න ඕනේ. අනුතුරු කරගන්න හැටි, අනුතුරු කරගෙන දානේ දුන්නොත් ඒ දානේ මංගල කාරණයක් වෙන්නේ. එහෙනම් දන් දෙනකොට දානේ දෙන්න ඕනේ අනුතුරු කරගන්න නැතුව, මහත්ඵල වෙන විදිහට, මහානිසංස වෙන විදිහට. අපි ඉතින් ඉදිරියට ඊළඟටත් අපි කතා කරමු ඒක කොහොමද වෙන්නේ කියලා. සතුට වෙන්න, දානය කියලා කියන්නේ සත්පුරුෂය අගය කරපු මංගල කාරණයක් කියලා. සත්පුරුෂය අගය කළ මංගල කාරණයක් දානය කියන එක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. ඒ සත්පුරුෂය අගය කළ දානය පිළිබඳව විරාමින් පස්සේ ස්වාමීන් වහන්සේකින් අපි අහනවා තව විශේෂ කාරණා දෙකක්. ඒ දෙකත් ජීවිතයට ගලපගත්තොත් අපි හැමෝටම ප්‍රබෝධමත් සිතක් පවත්වන්න පුළුවන්. ඒක නිවනින් කෙලවර කරගන්න පුළුවන් විරාමයක් ලබා ගන්න. පෙරවන් සරණයි. අපි විරාමින් පස්සේ නැවත ස්වාමීන් වහන්සේක දෙනිත සදහම් කතිකාවට එකතු වෙනවා. ස්වාමීනි, මේ දානේ සම්බන්ධව තව වැඩසටහන් ගණනාවක කතා කරන්නට වෙනවා. නමුත් අපිට අනිත් මංගල කාරණා ගැනත් කතා කරන්න තියෙන නිසා මෙන්න මේ කාරණා දෙක දැනගන්න කැමැති. එකක් තමයි මේ දාන අතර ධර්ම දානේ අග්‍රය කියලායි අපි අහලා තියෙන්නේ. ඒක එහෙම වෙන්නේ කොහොමද සහ ඇයි? අනික ස්වාමීනි, මේ දන් දුන්නට පස්සේ දාණයෙන් පටන් ගන්න එක නිවනින් කෙලවර වෙන්නේ කොහොමද? අවසරයි. දාන අතර ධර්ම දානේ අග්‍ර වෙන්නේ දැන් සාමාන්‍යයෙන් කන බොන දේවල් දුන්නාම ඒකේ සුදාගින්දර තමයි ඉවර වෙන්නේ. බඩගින්නනේ නිවෙන්නේ. ධර්ම දානේ දුන්නාම සසරම ගින්න නිවෙනවා. හිතේ ගිනි නිවෙනවා. රාග ගින්න නිවෙනවා. ద్వේෂ ගින්න නිවෙනවා. මෝහ ගින්න නිවෙනවා. ඒ නිසා කෙනෙක්ගේ බඩගින්න නිවෙනකොට ඒක සමහරට ඊළඟ ජීවිතෙත් ආයේ බඩගිනි වෙනවා. අද නිමුණට ආයේ හෙට බඩගිනි වෙනවා. හැබැයි කෙනෙක්ගේ රාග ගින්න නිමුණොත්, ద్వේෂ ගින්න නිමුණොත්, මෝහ ගින්න නිමුණොත් ධම් දේශනාවක් එක්ක ඒ කෙනාගේ ආයේ ගින්න හටගන්නෙම නැ, නිමිලම යනවා. ආන් ඒ නිසා තමයි යම් කිසි සත්වයෙක් හෝ සත්ව පිරිසක්, දෙවියන් මිනිසුන් සියලු දුකෙන් නිදහස් වෙන නිසා, සියලු දුකෙන් නිදහස් වෙන නිසයි දානය අතරේ ධර්ම දානය අග්‍ර වෙනවා කියන්නේ. මොකද මේ බණපදයක් කිව්වහම එයා සියලු දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවකට එන නිසා. එච්චරට අග්‍රයි ධර්ම දානය. ස්වාමීනි, අපි අර අහපු දෙවෙනි කාරණේ මේ දන් දෙන්න පටන් ගන්න එක නිවනින් කෙලවර වෙන්නේ කොහොමද කියන එක. ඒක වෙන්නේ මෙහෙමයි විමල්. දැන් හිතන්නකෝ,
අපි දානය කිව්වහම ඉස්සරෝම මේ අල ලූණු පරිප්පු බත් මාළු වෑංජන කුටි සෙනසුන් මේ ගොරෝසු ගොරෝසු දේවල් දන් දෙනවා. ඒවලින් අතාරින්න ලේසි. එතකොට ඒව අතාරින්න ලේසි, ගොරෝසුයි, පේනවා දැනෙනවා අතාරිනවා කියලා. ඒව අත්තරින්ඩ එනකොට එන්නේ සත්පුරුෂය ළඟට. එම එනකොට මොකද වෙන්නේ? ඒකයි අපි සංඝයාටම දන් දෙන්න කියන්නේ. එහෙම එනකොට මොකද වෙන්නේ? ඒ සංඝයා ඔන්න ඒ මිනිසුන්ට තෙරුවන් සරණ කියලා දෙනවා. ඒ මිනිසුන්ව සිල් සමාදන් කරනවා. එතකොට දාණයෙන් පස්සේ ඔන්න දානේ දෙන්න එනකොට එයාලට සීලය ලැබෙනවා. සිල් සමාදන් කරවලානේ අපි දානේ පූජා කරවන්නේ. එතකොට සීලය තුළ මොකද වෙන්නේ? එයාලගේ ඇතුලේ තියෙන, එයාලා තුළ තියෙන ඔන්න ප්‍රාණඝාතය අඩු වෙනවා. හොරකම, වැරදිකාම සේවනය, බොරුව, මත්පැන් මද්‍රව්‍ය පානය කියන එක තුනී වෙලා යනවා. දැන් අලලූණු අතාරිනවට වඩා අමාරුයි මේ ප්‍රාණඝාතය අතාරින එක. හොරකම, වැරදිකාම සේවනය, බොරුව, මත්පැන් පානය අතාරින එක. ඇයි? දැන් මිනිස්සු අලගෝරි ගණන් ගෙනත් පූජා කරයි. හැබැයි බේබදුකම නවත්තන්නේකොත් වමන යනෝනේ හාමුදුරුවනේ, අමාරුයිනේ හාමුදුරුවනේ, චූට බිවට කමන්න නැද්ද හාමුදුරුවනේ කියලා අහන. ඒ කියන්නේ අමාරුයි ඒක අත්හරින්න. හැබැයි දන් දෙන්න ආවට පස්සේ දානෙ දෙන එක පුරුදු වෙනකොට ඒ මිනිස්සයව සිල් සමාදන් කරවලා අන්න සත්තු මරණයක අත්හරවනවා. හොරකම අත්හරවනවා, වැරදිකාම සේවනේ අතාරිනවා, බොරුව මත්පැන් මද්‍රව්‍ය පානේ අතාරිනවා. එතකොට මොනවද දුන්න වෙන්නේ? ආන් ඒ පංචශීලයේ රකිනකොට විමල් ඒකේන දාන තුනක් දුන්න වෙනවා. මොනවද? අබේ දානෙ දුන්න වෙනවා කියනවා. බය නැති බව දන් දුන්නා කියනවා. ඒ වගේම නිදුක් බව දන් දෙනවා කියනවා. ඊළඟට එයා දන් දෙනවා කියනවා අවෛරය. දැන් ඔන්න අලලුණු පූජ කරන්න ඇවිල්ලා උයලා මොකද වෙන්නේ? මෙයා සිල් සමාදම වෙනකොටම බය නැති බවත් සියලු සතුන්ට දන් දෙනවා. සියලු සතුන්ට නිදුක් බව දන් දෙනවා. සියලු සතුන්ට වෛර නැති බව දන් දෙනවා. එතකොට මොකද වෙන්නේ? ආන් සියලු සත්වය දැන් ස්වාමීන් වහන්සේලාට කෑම ටිකක් දීලා ස්වාමීන් වහන්සේලාගේ බඩගින්න නිමන්නා යාවේ 25 නමකගේ 10 නමකගේ. එහෙම කරලා සිල් සමාදන් කරපු ගමන් මොකද වෙන්නේ? සංඝයා එයා සියලු සතුන්ගේ බය නැමැති ගින්න නිවල දානවා. ඊළඟට වෛරය නැමැති ගින්න නිවල දානවා. දුක නැමැති ගින්න නිවල දානවා. දැන් මෙයාට මොනවද ලැබෙන්නේ? ඔන්න කෑම බීම දන් දුන්නාම ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා. කෑම බීම දන් දුන්නාම විමල් ආයුෂයි වර්ණයයි සැපයයි බලයයි ලැබෙනවා. ඔන්න දැන් අබේ දන් දුන්නාම එයාට අබේම ලැබෙනවා. බය නැති බව ලැබෙනවා. නිදුක් බව දන් දුන්නාම එයාට එවලේ ඉඳලම නිදුක් බව ලැබෙනවා. ඊළඟට අවෛරය දන් දුන්නාම එයාට එවලේම අවෛරය ලැබෙන්න පටන් ගන්නවා. එහෙනම් ආන් දානි දෙන්න ඇවිල්ලා ඊළඟට එයාට ලැබෙනවා සීලය. සීලය ලැබෙනකොට මොකද වෙන්නේ? එයා දිගට දිගට සීල් රකින්න කැමති වෙනවා. ඒ සීලය කවදා හරි දවසක එයාට ආරේකාන්ත සීලයක් බවට පත් වෙනවා. ඔය වෙනකොට එයා බුදුරජාණන් වහන්සේව සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. ඔන්න තිසරණේ තුල පිහිටලා එයා පිම්පව් අදහගෙන, කර්ම කර්මඵල අදහගෙන එයා සිල් රකිනවා. දැන් මෙයා තුළ මේ පිහිටන්නේ මොනවද? සෝතාපත්ති අංග හතර. ආවේ මොකටද? අල්ලලූණු උයලා එක එක විදිහට උයලා පූජා කරන්න. හැබැයි මෙයාට දැන් ලැබුණේ මොකද්ද? තිසරණෙයි සීලෙයි. ධර්මදේශනාවේද කියනවනේ දැන් මේ දානෙ දෙන්න එන මිනිස්සු සමහරු බනහන්න අකමැති. හොඳම පින අතෑරලා මොකද කරන්නේ? අර චූටක් පින් කරගෙන යනවා. මොකද දැන් දානෙ දෙන්න ආවහම ඒ මිනිස්සුන් දානෙ දෙනකොට ස්වාමිනසලා බන කියනවා. ඒතකොට දානෙ අයිතිකාර එක මිනිස්සෙයි ඉන්නේ. ඒ මිනිස්සගේ දානෙට 50 දෙනේ සම්බන්ධ වුණොත් අර වෑංජන පූජා කරනවටත් වඩා උනන්දු කරවන්න ඕනේ. ඒ මිනිස්සුන් බනකට ඉඳන්. ඇයි? වෑංජන පූජා කරාම රැස් වෙන පිනට වඩා පිනක් අර මිනිස්සුන්ට ධර්මයේ දුන්නාම ඒ අදාළ අයිතිකාරයාට ධර්ම දානමේ පින රැස් වෙනවා. ඉතින් ඒක වටිනාකම දන්නේ නැති මිනිස්සු මොකද කරන්නේ? අපිට දානෙ ටික බෙදුවා, අපි බණ ටිකක් කියයි කියලා වේගෙන් දුවගෙන යනවා. අර පුංචි පින කරගෙන මහ පින අහිමි කරගෙන
යනවා. සමහරු දාන ටික බෙදලා බණ කියනකම් අසපුව වටේ පන්සල වටේ ඇවිද ඇවිද ඉතින් මිල කරනවා, එස්ටිමේට් හදනවා. මේකට මෙච්චරක් ඇති, මේකට මෙච්චරක් ඇති කිය කියා අම්මෝ කෝටි ගණන් කයක එස්ටිමේට් හද හද ඉන්නවා. හැබැයි අතනට බණ ටිකක් ඇහුවා නම් සසරෙම එස්ටිමේට් එක හදාගන්න තිබුණා. එතකොට විමල් මොකද එන්නේ ඔන්න? දැන් ඔන්න සිල් රකින්න පුරුදු කරපුවාම අර නිදුක් බව ලැබෙනවා, අවෛරය ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අභය ලැබෙනවා. ඒවා අපව දුන්න නිසා. ඊළඟට මෙහෙම සිල් රකින්න එනකොට මෙයා දකින්න ඕන් තැන තැන මිනිස්සු ඉඳගෙන ඉන්නවා, භාවනා කරනවා. ඊළඟට දැන් දානේ වළඳපු ස්වාමීන් වහන්සේලා මෛත්‍රී භාවනාව සජ්ජායනා කරලා අර පිරිසට සෙත් පතනවා. මොකද බුද්ධ දේශනාවේ තියෙනවානේ දානේ වළඳලා මෛත්‍රිය වඩන්න කියනවා සියලු සත්වයින්ට, දානෙට තියෙන ණය ගෙවිලයන්ටත් එක්ක. එතකොට මොකද වෙන්නේ? ඔන්න මෛත්‍රිය වඩනවා, එතකොට භාවනා කරනවා පේනවා. එතකොට එයාට කවදා හරි හිතෙනවා මටත් බැරිද භාවනා කරන්න කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා වැඩසටහන් විස්තරය අහගෙන, හාමුදුරනේ භාවනා වැඩසටහන් තියෙන්නේ කවද්ද? හාමුදුරුවනේ මේවා තියෙන්නේ කවද්ද? අපිට බැරිද භාවනා කරන්න? ඔන්න පොඩි පොඩි අදහසක් හිතට එනවා. සමහරට පළවෙනියට නිකන් ස්ටයිල් එකට කරන්නම් වාලේ හැරි භාවනා කරන්න හිතෙනවා. ඊට පස්සේ මෙයා භාවනා කරන්න එනවා. භාවනා කරන්න ඇවිල්ලා ඔන්න ටික 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 හිත දැන් දාන දීලා චිත්තාලංකාරය පිණිසනේ දන් දුන්නේ. දැන් ඒ පිනක් තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ මේමල්? එයා ටික ටික අන්න භාවනා කරනවා. ඔන්න හිතට පටිගයක් එන ගානේ එයා මෛත්‍රිය වඩනවා. හිතට ඔන්න සුබ නිමිත්තක් එන ගානේ එයා මොකද වෙන්නේ? ආං අසුබේ වඩනවා. ඔන්න හිතට මෝහ සිතිවිලි එන ගානේ එයා අනිත්‍ය වඩනවා. ඔන්න හිත විසිරෙන ගානේ එයා ආනාපාන සතිය වඩනවා. ප්‍රමාද වෙන ගානේ එයා මරණ සතිය වඩනවා. මෙයා දැන් ටික 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 විමල් භාවනා කරනවා. භාවනා කරන කෙනාගේ හිත ටික ටික එකඟ වෙනවා. එකඟ වෙච්ච හිතේ මෙයා මොකද කරන්නේ? එයා එයාගේ හිත එකඟ වුණ තැන අනිත්‍ය බව සිහි කරනවා, දුකයි කියලා සිහි කරනවා, අනාත්මය සිහි කරනවා. අනිත්‍යයි දුකයි අනාත්මයයි සිහි කරනකොට අර හිත හොඳට තැම්පත් වෙලා නිසා ඒවා වැටහෙන්න තේරෙන්න පටන් ගන්නවා. එයා මේ සසරට තියෙන ආසාව, රූප ශබ්ද ගන්ධ රස පහසට තියෙන ආසාව අතාරිනවා. එයා තේරුම් ගන්නවා මේ දුක තියෙන්නේ ඉපදුන නිසා, ඉපදුනේ කර්ම සකස් වුන නිසා, කර්ම සකස් වුනේ උපාදාන වුන නිසා, උපාදාන වුනේ ආසාව නිසා. එහෙනම් මේ ඔක්කොටම හේතුව ආසාවනේ කියලා එයා කාමයන්ට තියෙන ආසාව අතාරිනවා. එයා මොකද වෙන්නේ? විභවයට පැවැත්මට තියෙන ආසාව අතාරිනවා. ආයයා පතන්නේ එතකොට ආත්මෙන් ආත්මය අපි අපේ වෙලා යන් කියලා. විභවයට තියෙන පැවැත්ම. ඊළඟට එයා මොකද වෙන්නේ? භවයට තියෙන පැවැත්ම අතාරිනවා. ඊට පස්සේ එයා මොකද වෙන්නේ? පැවැත්මට තියෙන ආසාව. ඊට පස්සේ එයා අතාරිනවා විභව තණ්හාව. ඒ කියන්නේ නොපැවැත්මට තියෙන ආසාව අතාරිනවා. එතකොට කාම තණ්හාව අතාරිනවා, කාමයට තියෙන ආසාව. ඊළඟට භව තණ්හාව අතාරිනවා, පැවැත්මට තියෙන ආසාව. විභව තණ්හාව අතාරිනවා, නොපැවැත්මට තියෙන ආසාව. භාවනා කරලා 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 මෙයා මොකද වෙන්නේ? රාගය දුරු කරනවා, ද්වේෂය දුරු කරනවා, මෝහය දුරු කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සියල්ල පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය වෙනවා. පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙනවා. විමල් ආවේ අලලුණුත් එක්ක දාන දීලයන්ට. අවසානයේ බුදුරජාණන් වහන්සේ නිවන් මගම පෙන්වලා පිරිනිවන් පාන කෙනෙක් හදනවා. අන්න එහෙමයි විමල්, දානය කියන එක නිවන් දකින චරිතයක් බිහි කරන. ඉතින් මේක ගැන නොදන්න මිනිස්සු විමල් මොකද කරන්නේ? හාමුදුරුවන්ට කණ්ඩ නැනේ, අපිට තියන අයනේ කියලා දාන දීලා යනවා කියන. ආන් ඒ දානේ අසත්පුරුෂ දානයක් කියන. අපි තියන අය නැති අයට දෙන්න ඕන කියලා දාන දීලා යනකොට ඒක අසත්පුරුෂ දානයක් කියන. අපි උයන අයනේ, උන්වහන්සේලා උයන්නේ නැනේ කියලා දාන දෙනවා කියනවා. ඒක අසත්පුරුෂ දානයක් කියනවා. ඊළඟට සියතින් දන් දෙන්නේ නැහැ කියනවා. මොකද වෙන්නේ? ඕන් කාට හරි බෙදන්න කියලා පැත්තකටලා ඉන්නවා කියනවා. සියතින් නොදෙන දානේ අසත්පුරුෂ දානයක් කියනවා. අතීත මොකද්ද මේ තුන් මේ හිත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තුන් තැන හිත පහදවාගෙන දෙන්නේ නැත්නම් ඒක අසත්පුරුෂ දානයක් කියනවා. දානේ දෙන්න ඉස්සරලත්, දානේ දෙන වෙලාවෙත්, දානේ දුන්නටත් පස්සේ
බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගය ගැන පැහැදිලිම තියෙන්න ඕන කියනවා මැරෙනකම්. ඒ වගේම විමල් කර්ම කර්මඵල අදාගෙන දෙන්නේ නැහැ කියනවා අසත්පුරුෂ දානයක් කියනවා. එහෙනම් මේ අපේ ගම්වල ඉන්න මිනිස්සු අපේ අපි අහල පහල මිනිස්සු සමාජයට අපේ මේ ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරයක් කේන්දර අදාගෙන නැකත් අදාගෙන අපල පලාපල අදාගෙන දාන දෙනවා. අදහන්නේ කර්ම කර්මඵල. කර්ම කර්මඵල අදහන් නැතුව දෙන දානේ අසත්පුරුෂ දානයක් නේ. ඉතින් බහුතරයක් මිනිස්සු අපි දකිනවා අපේ අසපුවලත් පුණ්‍යානුමෝදනා පුතේ අපේ සඳුනි දිවණියේගේ අපල දුරු වීම පිණිස කියලා ලියන. ඉතින් අපිට දැන් ඒක කියන්න බැරි නිසා කරදර බාධා දුරු වීම පිණිස කියලා අපි ඒක වෙනස් කරගෙන කියනවා. ඉතින් ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය තුල ඉඳගෙන දෙන දානේ මහත්ඵලත් නෑ, මහානිසංසත් නෑ. කර්ම කර්මඵල අදාගෙන දෙන්න ඕන කියනවා. ඊළඟට කර්ම කර්මඵල අදාගෙන නැතුව දෙන දානේ අසත්පුරුෂ දානයක් කියනවා. ඊළඟට සකසලා දෙන්නේ නැති දානේ අසත්පුරුෂ දානයක් කියනවා. සකසලා දෙන්නේ නැති දානේ. ඊළඟට අහක දාන දෙයක් දෙනවා නම් ඒක අසත්පුරුෂ දානයක් කියනවා. මේ විදිහට විමල් දානේ දෙන්න ඕන වුණාට දෙනකොට පරිස්සම් වෙන්නත් ඕනේ. මොකද මේ දානේ දෙන විදිහ අනුව සකස් වෙන කර්ම විපාක කොහේ කොහේ විඳවන්න වේද දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා වදාළ පරිදි තුන් තැන හිත පහදවාගෙන කර්ම කර්මඵල අදාගෙන සියතින්ම පිම්පව් පිළියරගෙන සංඝයාගේ ගුණ සීකර කර, බුදුන්ගේ ගුණ සීකර කර, ධර්මයේ ගුණ සීකර කර සම්පූර්ණම සම්මාදිට්ඨිය තුල පිහිටලා බුදු ගුණ කිය කියා සීලයක පිහිටලා දුන්නොත් බත් හැන්දක් හරි එක බත් ඇටයක් හරි ආන් ඒ දානේ මහත්ඵලයි මහානිසංසයි. ඒක පිරිනිවීමකින් අවසන් කරගන්න පුළුවන්. මේ පින චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ පිණිසම හේතු වේවා කියලා හිතුවොත් හිතන්නකො විමල් සාරිපුත්තයන් වහන්සේ කියන චරිතේ බිහි වෙන්න පටන් ගන්න. මහා මොග්ගල්ලාණන් වහන්සේ කියන චරිතේ බිහි වෙන්න පටන් ගන්න. මේ හැම චරිතයක්ම මේ මහා ශ්‍රාවක චරිතවල චරිතාපදාන බැලුවොත් විමල් ඒ හැම කෙනෙක්ම පටන් අරන් තියෙන දානකින්. ඒ හැම කෙනෙක්ම පටන් අරන් තියෙන්නේ දානකින්. හේතුව තමයි දවස් 7ක් දවස් 3ක් මොකක් හරි දෙවන්ත කැපකිරීමක් කරලා බුදුරජාණන්සේගෙන ධර්මයේ සංගයගෙන පැහැදීමෙන් දානි දීලා තියෙනවා. ඒ පිනට ආං බෞ ගෞතම බුද්ධ ශාසනේ අගතනතුරු ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒ පටන් ගත්තු තැන පිරිණිවන් පෑමකින් අවසාන වෙනවා. එහෙනම් දානය කියන එක පටන් ගන්නවා අවසාන වෙන්නේ මොකේකින්? පිරිණිවීමකින්. හරියට දන් දුන්නා. වැරදියට දානි දුන්නාම නෙවෙයි. එනිසා හොඳට පිළිගන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හරිය අසිරිමත්. හරිය සුන්දරයි. සත්පුරුෂයන් වහන්සේ නමක් විසින්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විසින් මේ දේශනා කළේ ඒක මේ සියලු ලෝක සත්ත්වයන්ට යහපත පිණිස, සැපේ පිණිස. එනිසා ඒ කරුණු කාරණා දහගෙන පුරුදු කරොත් ඒක මංගල කාරණයක් වෙන්නේ ඕම් ඔය නිසාම. අද ධර්ම දානයේ නෙමෙති මංගල කාරණේ කවුද ස්වාමීනි සම්පූර්ණ කරගන්නේ? අද දවසේ ධර්ම දානය සිද්ධ වෙන්නේ මේ තාරුණ්‍යට මග කියන දෙනෙත වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ අංක 189 DSA නායක මාවත අනුරාධපුර කියන ලිපිණේ පදිංචි පින්වත් TMR තෙන්නකෝන් පියාණන් එම මෑණියන් හා පවුලේ දූ දරු පිරිස. ඉතින් මේ සියලු දෙනා මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජවරුන්ට, නාගරාජවරුන්ට, ඉෂ්ට දෙවරුන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ, බ්‍රහ්මයෝ, නාගයෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදෙන සියලුම පුණ්‍ය ධර්මයන් DSN නායක මාවත අනුරාධපුර ලිපිණේ පදිංචි TMR තෙන්නකෝන් පියාණන් එම මෑණියන් දූ දරුවන් ඥාති හැම දෙනාම නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදෙන සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, අසපු වාසී, ලෝ වාසී, මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, අනගාරික දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සැපවත් වේවා, සුවපත් වේවා,
වහවහා සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් තෙන්නකෝන් මෑණියන්ට, ඒ වගේම නිලු කා දියණිය කියන දෙදෙනාගේ උපන් දිනය මේ ජනවාරි මාසයට යෙදිලා තියෙනවා. ඉතින් ඒ පින්වත් තෙන්නකෝන් මෑණියන්ටත්, නිලු කා දියණියටත්, ඒ වගේම ඒ පවුලේ දූ දරුවන් සෑම සියලු දෙනාටත්, සුජීවත්ව සිටින අවුරුදු 87ක් වයස ඇති ඒ අම්මාටත්, ඒ වගේම DSN නායක මාවත අනුරාධපුර ලිපිණියේ පදිංචි පින්වත් TMR තෙන්නකෝන් පියාණන්ට, එම පින්වත් මෑණියන්ට, දූ දරු පිරිසට, පවුලේ ඥාති හිත මිතුරු සෑම සියලු දෙනාට දැකබලා සතුටුන හොඳයි කියා අනුමෝදන් වුණ හැමට, ඒ වගේම මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරලා සම්බන්ධ වුණ හැමට, ඒ වගේම අනුග්‍රහ කළ හැම දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන දායකත්ව දරන අයට, ඒ වගේම දිනත වැඩසටහනට දායකත්වයේ දරන අයට, ශ්‍රේ වූ උපකරණ ලබා ගන්න උපකාර කරන සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා, සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.